ඉතින් සීල් දෙනම ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ. ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ මෙන්න මේ වාගේ ගේමින් ලෝගෝ හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ වාගේ මම ලෝගෝ කීපයක් හදාගත්තා මේ විදියට. ඉතින් ඔයාගේ තියෙන අයිඩියාස් වලට අනුව ඔයාට කැමති විදිහකට ඔයාගේ නමක් හරි ඔයාට මොකක් හරි දාලා ඒක නැත්තම් ඔයාගේ මොකක් හරි දෙයකට මේ වගේ ලෝගෝ එකක් ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් මේකට අපිට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඉතින් ස්පෝර්ට් ගේමින් ලෝගෝ කියලා ඔයාලා සර්ච් කරන්න. එහෙම සර්ච් කරපුවම ඇප් ගොඩක් එනවා. ඉතින් මේ විදිහට ඇප් ගොඩක් එනවා. ඉතින් මම මේකෙන් අරන් තියෙන්නේ මේ තුන්වෙනි තියෙන ඇප් එක. ඉතින් මේකේ ලින්ක් එක මම ඔයාලට පල්ලෙන් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒක ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මම දැන්ටමත් මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන යාළුවනේ. ඉතින් මම දැන් මේක ඕපන් කරගන්නවා මේ විදිහට. හොඳයි. ඉතින් මේකෙන් අපිට ලෝගෝ හදන්න ඩේටා අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් අපිට ඔෆ්ලයින් හදාගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ විදිහට මුලින්ම ඕපන් කරපුවම පෙන්නනවා. දැන් යාළුවනේ අපිට මේකේ කරන්න තියෙන්නේ මේ ක්‍රියේට් කියන එක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරපුවම අපිට මේ විදිහට ලෝගෝ ටෙම්ප්ලේට්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. මේ විදිහට ගොඩක් යටට යටට යන්න පෙන්නනවා. මේ විදිහට ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් අපිට තියෙන්නේ මේ හොඳ එකක් බලලා හිටන් මේ එකක් උඩ ක්ලික් කරන්න. මම මේ එකක් උඩ ක්ලික් කරන්නම් මේ විදිහට. හොඳයි. මම මේක උඩ ක්ලික් කරා. ඒක උඩ ක්ලික් කරම අපිට මේ විදිහට ඒක view වෙනවා. හොඳයි යාළුවනේ, මේ විදිහට අපිට ඒක පෙන්වනවා. ඉතින් මේකෙදි තියෙන මෙන්න මේ icon එකෙන් අපිට මේක ඒක උඩ ඔබලා හිටන් මේ විදිහට ඇද්දාම ඒක ලොකු කරගන්න පුළුවන්, කුඩා කරගන්න පුළුවන්, පැත්තට හරවගන්න මේ විදිහට කරන්න පුළුවන්. ඒ වගේම මේ කතිරේ එබුවාම ඒක අයින් වෙලා යනවා මේ විදිහට. හරි. ඊට පස්සේ අපිට ආය අලුතෙන් එකක් ගන්න ඕන නම් මේ වම් පැත්තේ තියෙන අයින් කෙළවරේ තියෙන බටන් එක උඩ උපම් මේ විදිහට එකක් තෝරගන්න පුළුවන්. මම නැවතත් මේ විදිහට එකක් තෝරගන්නම්. හරි. මේක තෝරගත්තාම ඊට පස්සේ අපිට මේ අනිත් කෙළවරු දෙකේ ඔප්ෂන් දෙකක් තියෙනවා. ඉතින් ඒකෙදී අපිට මේක රොටේට් කරගන්න පුළුවන් පැති වම් පැත්තේ දකුණු පැත්තේ මේ විදිහට. ඒ වගේම වම් පැත්තේ පල්ලා තියෙන අයිකන් එකකින් මෙන්න මේ අයිකන් එකකින් අපිට පුළුවන් කියන්නේ හිතන්නකෝ ඔයාලා මේක ඉමේජ් එකක් දාගත්තාම දැන් මේ විදිහට ඉමේජ් එකක් තියෙනවනේ. ඉතින් මේ ඉමේජ් එක පිටිපස්සට යන්න ඕන නම් අර අනිත් ඉමේජ් එක පිටිපස්සට යන්න ඕන නම් කරන්න තියෙන්නේ මේ වම් පැත්තේ පල්ලා මේ තියෙන අයිකන් එක උඩ ක්ලික් කරන එක. ඒ කියන්නේ මේ යට තියෙන අයිකන් එක උඩ ක්ලික් කරලා මේ ක්ලික් කරපුවම මේ උඩට එනවා ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒක උඩ ක්ලික් කරපුවම ඒක උඩට එනවා. හරි. ඒ ඔප්ෂන් එක වාට තේරෙන්නේ නැති ඉතින් කරණේවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා කැමති විදිහකට ලෝගෝ ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මට කැමති එකක් මම තෝරගන්නම්. ඉතින් මම මේක තෝරගත්තා. මේක මම ටිකක් මේ විදිහට ලොකු කරගන්නවා. හරි. මේ විදිහට ලොක් කරගෙන මේකට අපි හිතමු දැන් මොකක් හරි ටෙස්ට් එකක් දාන්න ඕන නම් ඔයාලට පුළුවන්. මේ T අකුර තියෙන්නේ තුන්වෙනියට තියෙන icon එක උඩ ක්ලික් කරපුවාම අපිට ටෙස්ට් එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මගේ channel එකේ නම දෙන්නම්. ඒ විදිහට නම දීලා හිටන් ඕකේ කියන බටන් එක ඔබන්න. ඒක ඔබපුවම අපිට මේ විදිහට පෙන්වනවා. ඉතින් මේකෙදි මේ edit කරන්න තියෙන අරකෙ තිබ්බ විදිහම image එක තියෙන විදිහමයි මේකෙන් ඇදලා අපිට ලොක් කරන්න පුළුවන්. අර තිබ්බේ ඕමයි තියෙන්නේ. ඉතින් දැන් මේක අපිට font එක සහ text වල අකුරු වල colors වෙනස් කරන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ icon එක උඩ ඔබලා ඔබා ගත්තාම අපිට බලන්න පුළුවන් font scale එකක් තියෙනවා. ඒ වගේම color කියලා එකක් තියෙනවා. font කියලා එකක් තියෙනවා මැද්දෙන්. අන්න ඒක උඩ ක්ලික් කරන්න යාළුවනේ අපිට පුළුවන් ඒකෙන් මේ විදිහට ලස්සන ලස්සන font බලා ගන්න. ඉතින් අකුරු වල හැඩය වෙනස් කරන්න පුළුවන් අපිට මේකෙන්. ඉතින් මේකෙන් ඔයා කැමති අකුරු හැඩයක් බලලා මේක ක්ලික් කරන්න. ඉතින් මම මෙන්න මේක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපේ අකුරු ටික ලස්සනට වෙනස් වුණා. දැන් මේකේ color එක වෙනස් කරගන්න ඕන නම් අපිට තියෙන color කියන එක උඩ ඔබන්න. ඒක ඔබලා මම අර logo එකට ගැලපෙන පාටක් දාගන්නවා. ඉතින් ඒ logo එකේ තියෙන රතු පාටට වගේ හුරු පාටක්. ඉතින් මම ඒ වින්දා රතු පාටට හුරු පාටක් මේ විදිහට දාගන්නවා. දාගෙන මේ කොහේ හරි මේ උඩකින් ක්ලික් කරපුවා මේක අයින් වෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ අරක ගන්නට මේ අකුරු සෙට් එක චූටි කරගන්න එක. දැන් අපිට මේ අර මේකේ අයිකන් එක උඩ ඔබලා හිටන් මේ අකුරු සෙට් එක චූටි කරගන්න පුළුවන් මේ විදියට. හොඳයි. මේ ගන්නට අපිට චූටි කරගෙන ඒක අවශ්‍ය විදියට මේ විදියට තියාගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ ඔයාගේ නම දාලා හරි ඔයාට මේ විදියට ලෝගෝ එක ලේසියෙන්ම හදාගන්න පුළුවන් චූටි වෙලාවක් ඇතුළත. ඉතින් දැන් අපිට මේකේ බ්‍රේක්ඩවුන් එක තියෙන්නේ කළු පාටින්නේ. ඉතින් අපිට මේක වෙනස් කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මේ දෙවෙනි එකේ තියෙන icon එක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරපුවාම තියෙනවා
බ්‍රක්ග්‍රවන්් එකක් වාට වාගේ ගැලටයකෙන් තෝර ගන්න පුළුවන් පලවෙනිට තින අයිකන්න ගුඩ කලික්කරවාම එක ගන්න පුළුවන් මේ විදිහට වාගේ කලින් තියෙන පොට ගත්තියයි නම් ඒක දාගන්න පුළුවන් එතන ක්ලික් කරලා ඒ වගේම දෙවෙනි අයිකන් එක ක්ලික් කරපුවාම මේ ඇප් එකෙන්ම අපිට දීලා තියෙනවා බ්‍රක්ග්‍රවුන්ඩ්ස් මේ විදිහට ඉතින් ඔයාලට මේ බ්‍රක්ග්‍රවුන්ඩ්ස් කැමති එකක් බලලා ඔයාලට දාගන්න පුළුවන් මන්න මේ මම මේ විදිහට එක බෑග්ග්‍රවුන්ඩ් එක උඩ ක්ලික් කරන්න ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට බෑග්ග්‍රවුන්ඩ් එක අපේ චේන්ජ් වුණා. ඉතින් ඒ වගේම ට්‍රාන්ස්පරන්ට් ඒ කියන්නේ තනි පාට කලර්ස් දාන්නත් පුළුවන්. තුන්වෙනි අයිකන් එක උඩ ක්ලික් කරපුවාම මේ විදිහට ට්‍රාන්ස්පරන්ට් වුණා. ඒ වගේම අපිට කලර් එක මේකේ ට්‍රාන්ස්පරන්ට් කලර් එක වෙනස් කරන්න පුළුවන් මෙන්න මේකෙන්. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කලර් එක චේන්ජ් වෙනවා. මේ විදිහට හරි ඊට පස්සේ මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක මේකම දාන්නම් නිකන් ඉමේජ් එකක් වගේ එකක් මේ විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන ලෝගෝ එකක් අපි හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකත් වෙනස් කරලා. ඉතින් මේ විදිහට තමයි ලෝගෝ එක හදාගන්නේ. මේ ලෝගෝ එක සේව් කරන්න පුළුවන් ඔයාලට මෙයා දකුණු පැත්තේ අයිඩිම තියෙන අයිකන් එක උඩ දුවපුවාම මේක සේව් වෙනවා. ඉතින් ඔයාලට ගැලරි එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් දැන් ඔයාගේ ලෝගෝ එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සන ලෝගෝ එකක් අපි හදාගත්තා. ඉතින් මේක උඩට තව ඇතිතර ඉමේජස් අපිට දාන්න පුළුවන් මේ විදිහට. මේක උඩටම ඇතිතර ඉමේජ් අපිට මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට කැමති කැමති විදිහට මේකේ ගොඩක් ලෝගෝස් අපිට දීලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේකත් තෝරගෙන නම දාන එක විතරයි. ඉතින් මේ විදිහට අපිට ලෝගෝස් බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කියලා දුන්න එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති. ඒ වගේම වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා පාරක් දාගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන අනිවාර්යයෙන්ම රතුපාට subscribe button එක click කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොකක්ද ගැටලුවක් තියෙනම් comment එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ අඩුපාඩු හරි මොනවා හරි තියෙනම් comment එකක් දාන්න. එහෙනම් ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.